ආයි බොන් සියලු දෙනාටම AutoCAD එකේ අපි එදා කතා කරා move tool එකේ ඉඳලා fillet tool එක වෙනකම් අපි අද array tool එකේ ඉඳලා ඒකෙන් ඉස්සරහට කතා කරගෙන යමු. ඒත් එක්කම තව දෙයක් මම හිතනවා මම කලින් කරපු වීඩියෝ එකේ වැදගත් දේවල් කීපයක් ඔයාලට කියලා දෙන්න නැතුව මගහැරුණා කියලා rotate සහ fillet tool ඇතුලේ. ඒ tools එක වැඩ කරන හැටි හරියටම ඉගෙන ගන්න වීඩියෝ එක ඉවරනකම් අපිත් එකතු වෙලා හිටියොත් ඔයාට ඒ ගැන ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන් වේවි. ඒ වගේම ඔය අලුත් කෙනෙක් නම් මතක ඇතුව channel එක subscribe කරලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. මේ AutoCAD සිංහලින්. හොඳයි එහෙනම් අපි අද පාඩමට එමු. අපි එදා move tool එකේ ඉඳලා fillet tool එක වෙනකන් කතා කරා. බැලුවේ නැත්නම් ඔයාලට බලන්න link එක පහල description එකේ දාලා තියෙනවා. අපි අද පටන් ගමු array tool එකේ ඉඳලා ඉස්සරහට කතා කරගෙන යන්න. array tool එක ගත්තාම option 3 අපිට දීලා තියෙනවා. එකක් පළවෙනි එක rectangular array, ඊළඟ path array, ඊට පස්සේ තියෙනවා pole array. rectangular array කියලා කියන්නේ සමචතුරස්‍ර ආකාරයේ detail එකේ පෙන්වන විදිහට අපිට අවශ්‍ය කුපිස් ගන්න තිරස්සෝ සිරස් අක්ෂයට හදාගන්න එකට තමයි අපි rectangular array කියලා කියන්නේ. එහෙම නැත්නම් සමචතුරස්‍ර ආකාර විදිහට අපිට අවශ්‍ය කුපිස් ගන්න අපිට අවශ්‍ය දුරවල් වලින් කුපිස් දාගන්න එකට තමයි අපි rectangular array කියලා කියන්නේ. අපි උදාහරණයක් බලුවොත් එහෙම අපි මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් ගත්තොත් මෙන්න මෙහෙම මේ විදිහ ඔබ්ජෙක්ට් එකක් ගත්තොත් කලර් එක වෙනස් කරගමු තේරෙන්න වලට පැහැදිලි වෙන. මෙහෙම අරගෙන අපි array අරගෙන rectangular array ගත්තොත් මෙන්න එයා අපෙන් අහනවා select object කියලා. අපි ඒකට object එක select කරනවා. ඊපස්සේ අපි ස්පේස් බාර් එක ප්‍රෙස් කරොත් එයා අපිට එයාගේ ඩිෆෝල්ට් දෙන එහෙම නැත්නම් ඔයාලගේ CAD එක සෙටප් වෙලා තියෙන විදිහට මෙන්න මෙතන සෙටප් වෙලා තියෙන විදිහ වලට බලාගත්තා කි මෙතන තියෙන කොලම් කොලම්ස් කියලා කියන්නේ තිරස් අතර තියෙන ඒවා. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට තියෙන ඒවා. ඒ වගේම මෙතන මේ රෝස් කියලා තියෙන පේලි අතර. ඒ කියන්නේ මෙන්න මේ අතර තියෙන ඒවා මෙතන මෙතන තියෙනවා. රෝස් 3ක් තියෙනවා. ඒ වගේම කොලම්ස් 4ක් තියෙනවා. මෙතන between කියලා එයා පෙන්නන්නේ පළවෙනි, ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා එයා පහළින් ඉඳලා තමයි නිතරම ගන්නෙ. දෙකක් අතර තියෙන්න ඕන මේ object අපි දාගත්ත copies වල object දෙකක් අතර තියෙන්න ඕන දුර. එයා මෙතන පෙන්නනවා කොතනදලද මේ dimension එක ගන්න කියලා. ඊළඟට තිරස් අතර එහෙම නැත්නම් සිරස් අතර තියෙන දුර මෙතනින් පෙන්නනවා. ඒ වගේම ටෝටල් එහෙම නැත්නම් මෙතනදලා මේ කෙළවරටම තියෙන දුර මෙතන තියෙනවා. ඒ වගේ සිරස් අතර ගත්තාම මෙතනදලා මෙන්න මෙතන රෝස් 3ටම තියෙන දුර මෙතන පෙන්නනවා. අපිට ඕන විදිහට ඇඩ්ජස්ට් කරලා මැද්දෙන් අපිට අවශ්‍ය කොපිස් ගන්න හදාගන්න පුළුවන් මෙතනින්. අපි දුන්නොත් එහෙම මෙතෙන් අපිට උනේ කොලම් 5ක් කියලා වලද පේන දැන් තියෙන 4යි 5ක් කියලා දුන්නොත් මේ විදිහට කොපිස් වෙනවා. දැන් රෝස් අපි දෙමු 3ක් තියෙන එක එකත් අපි 5ක් කරමු. දැන් 3යිනේ තියෙන්නේ. මොන විදිහට 5ක් වුණා. ඊට පස්සේ මේ දෙකක් අතර ඩිස්ටන්ස් එක අපි දෙමු 5ක් කියලා. මේ විදිහට ඒ දෙක අතර තියෙන මේ ඔබ්ජෙක්ට් දෙකක් අතර ඩිස්ටන්ස් එක වෙනස් වෙනවා මිලිමීටර් 5කට. අපි මේ පැත්තට එහෙම නැත්නම් සිරස් අතරත් අපි දුර වෙනස් කරගමු. P එකත් 5ක් කියලා දෙමු.
between කියලා තියෙන එක. බලන්න පේනවද? මෙතන මේ දෙක auto set වෙලා තිනවා. එහෙම නැත්නම් auto එයා arrange කරගෙන තිනවා. අපි ඒ වගේ වැඩවලට තමයි rectangular array පාවිච්චි කරන්නේ. අපි ඒ වගේම ඒක කරගත්තට පස්සේ ඒක බ්ලොක් එකක් විදිහට තියෙන්නේ. අපි බ්ලොක් එක ගැන කොටසක් ඉස්සරහට එනවා. අපි එතකොට මේක දැන් ඔයාලට පේනවා මෙතන බ්ලොක් රෙෆරන්ස් එකක් විදිහට තමයි මේ එක ක්ලික් කරපුවම සම්පූර්ණ මේ ඔබ්ජෙක්ට්ස් ඔක්කොම සිලෙක්ට් වෙනවා. අපි දාගත්ත කොපිස් ඔක්කොම එයා ඔබ් බ්ලොක් ඔබ්ජෙක්ට් එක විදිහට තමයි මේ සම්පූර්ණකම පෙන්වන්නේ. අපි මේක එක්ස්ප්ලෝඩ් කරගන්නවා. අපි එක්ස්ප්ලෝඩ් එකේදී කතා කරගන්නේ මේක ඉතුරු කරගමු. හොඳයි, එහෙනම් අපි ඊළඟට පාත්තරය ගැන කතා කරමු. මේකටත් අර වගේම තව ඔබ්ජෙක්ට් එකක් දාගමු. කලර් එක වෙනස් කරගමු වලට පැහැදිලි වෙන්න. මේ ඔබ්ජෙක්ට් එකක් දාගත්තාම අපි ගන්නවා මෙතනින් පාත්තරය ගත්තාම අපිට පාත් එකක් ඕනේනේ. මෙහෙම මොකරි පාත් එකක් ඇඳගත්තුත් එහෙම අපි දුම් මෙන්න මේ ඔබ්ජෙක්ට් එක මෙන්න මේ පාත් එක දිහා අරගෙන යන්න ඕනි කියලා. ඒ වගේ වෙලාවට අපි මෙතනින් පාත්තරය අරගෙන අපි කියනවා අපිට ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරන්න කියලා. මෙතන ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරපුවාම එයා අපිට කියනවා අපිට පාත් එක පෙන්වන්න කියලා. මෙන්න මේ පාත් එක පෙන්වපුවාම එයා ඔයාලට පේනවා සම්පූර්ණ පාත් එක දිගේම එයා ඒ ඔබ්ජෙක්ට් එක කොපිස් අරන් ගිල්ල තියෙනවා. ඊට පස්සේ අපිට අර විදිහටම වුණා මෙන්න මෙතනින් එයා ඩිෆෝල්ට් ඔප්ෂන් ටික පෙන්වනවා. එයාගේ මෙතනින් items කීයද අපි enter කරලා ඒක ඉවර කරනවා. ඊට පස්සේ අපි පාත්තරයකින් ගත්ත කොපිස් ටික ගත්තාම එයා පෙන්වනවා මෙතන between කියලා ඒ ඔබ්ජෙක්ට් දෙකක් අතර දුර කොච්චරද සම්පූර්ණ කොපිස් ඔක්කොගේම කෙළවරටම, ඒ කියන්නේ මෙන්න මෙතන පොයින්ට් එක කියලා මෙතෙන් දෙනකන් දුර කොච්චරද, ඒ වගේ රෝස් තියෙනවද දැනට ඇත්තටම එක රෝ එකක් විදිහට මේ කවුන්ට් වෙන්නේ. එහෙම නැත්නම් ගණන් ගන්නේ. ඒකෙන් තමයි මෙතන එකයි කියලා පෙන්වලා තියෙන්නේ. ඒ වගේ එයා මෙතන උඩම තන පොයින්ට් එකේ ඉඳලා පල්ලෙහා පොයින්ට් එකට ලෙන්ත් එක පෙන්වලා තියෙනවා. ඒ වගේ දේවල් කීපයක් තමයි මෙතන පෙන්වලා තියෙන්නේ. ඒ වගේම මෙතනින් අපිට ඔබ්ජෙක්ට් දෙකක් අතර මෙෂර් කරලා හදාගන්න පුළුවන්. අපිට උන්නම් මෙන්න මේ තියෙන දුර අපි හිතමු අපිට ඔබ්ජෙක්ට් එකේ මෙන්න මේ දෙවෙනි ඔබ්ජෙක්ට් එක මෙන්න මේක බේස් කරගෙන ගේන්න ඕනි කියලා. මෙන්න මේ එතන පොයින්ට් එක බේස් කරගෙන ඒක අපිට උන්නම් මෙන්න මෙතනින් අල්ලලා අපිට අවශ්‍ය දුරක් වෙන කරන මෙන්න මෙතනින් ගණන්ලා තිබ්බහම බලන්න පේනවා මේ හැම එකෙම එන්නේ එච්ච වෙනස්කම හැම එකෙම මේ මැද තියෙන ලෙන්ත් එක මෙතන වෙනස් කරපු ලෙන්ත් එකට සමාන වෙන්න හැදුණා. අපිට එහෙම නැත්නම් ලෙන්ත් එක දන්නවනම් අපි මෙන්න මෙතන අපි අපිට දුන්න හැකි මෙතන අපි තුන් මිලිමීටර් 10ක් කියලා වලට පේනවා. එතකොට මෙයා මිලිමීටර් එක ඔබ්ජෙක්ට් දෙකක් අතර දුර මිලිමීටර් 10කට එයා ඇඩ්ජස්ට් කරගන්නවා. අර මම වලට කියලා දුන්නා වගේම ඒ වගේම අපි එතනින් අයින් වෙලා ඊළඟට අපි ආයෙත් මේ වගේ ඔබ්ජෙක්ට් එකක් කරන් අපි ඊළඟ ටූල් එක බලමු. මේක කලර් එක වෙනස් කරගමු වලට බලන්න පහසු වෙන්නේ. ඒ වගේම මෙතන දුන්නොත් හෝල් ඇරේ කියන අපි එක ටිකක් මේක ලොක් කරගමු. මේ වගේ මෙන්න මේ පිටුම් මෙන්න මේ වගේ එක මෙන්න මේ වෘත්තාකාර කොටස වටේට අපිට මෙන්න මේ ඔබ්ජෙක්ට් එකේ කොපිස් දාගන්න ඕනි කියලා සමාන දුරවල් වලින් එහෙම නැත්නම් කොපිස් හදාගන්න ඕනි කියලා අපි හිතමු. ඒ වගේ වෙලාවට අපි කරන්නේ මෙතනින් මෙන්න මේ පෝල් array කියලා ගන්නවා. පෝල් array කියන එක අරගෙන එයා අපිට කියනවා සිට ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරන්න කියලා. අපි ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරපුවාම මේ විදිහට අපි එන්ටර් කරපුවාම එයා අපෙන් බේස් පොයින්ට් එකක් කියලා. ඒ කියන්නේ අපිට මොකක් වටේටද කරගෙන ඕනි කියලා. අපිට දැන් ඇත්තට මේ ප්‍රධාන වෘත්තයේ මේ විශාල වෘත්තයේ වටේට තමයි මේ කරගෙන ඕනේ. ඒකට බේස් පොයින්ට් එක වෙන්න ඕනේ ඒ වෘත්තයේ මධ්‍ය ලක්ෂය. අපි මෙහෙම ඒ වෘත්ත මධ්‍ය ලක්ෂය පෙන්නපුවාම එයාගේ ඩිෆෝල්ට් අර මම වලට කලින් වෙන්නපු විදිහටම
එයාලගේ මෙන්න මෙතන ඩිෆෝල්ට් සෙටින්ග්ස් වල තියෙන එහෙම නැත්නම් ඔයාලගේ කැඩ් එකේ ඩිෆෝල්ට් සෙටින්ග්ස් වල තියෙන ගානට එයා ඒ ටික arrange කරගත්තා. මෙතන ඔයාලට පේනවා items 6ක් තියෙන විදිහට තමයි මෙතන තියෙන්නේ. කලින් ඒ තිබුණා වගේම ඔයාලට පේනවා මෙතන දැන් 6යි තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ දෙකක් අතර දුර මෙතන තියෙන්නේ 60යි කියලා. ඒ වගේම රෝස් කීයද 1යි. ඒ වගේ දුර්වල ටික වෙනස් කරගන්න තමයි මෙන්න මෙතන තියෙන්නේ. අපි හිතමු අපිට කොපිස් 10ක් ඕනි කියලා මෙන්න මේ ලොග් විශාල වෘත්ත වටේට. එතකොට අපි මෙතන 10 කියලා දුන්නොත් ඔයාලට පේනවා ඒක 10ක් වෙනවා. අපිට අවශ්‍ය කොපි ගන්න අපිට ඒකත් එක්ක අපි හිතමු අපිට කොපිස් 20ක් ඕනි කියලා. මේ 20ක් දුන්නා. එයා අපිට ඕන විදිහට එන්නේ ඒක arrange කරලා දෙනවා. මෙන්න මේ උඩින් තියෙන කොටස් ටික තමයි මෙන්න මේ අපි ගත්ත පෝල් array, rectangular array සහ path array ඇතුළෙම මෙන්න මේ කොටස් ටික පෙන්වන්නේ. අපිට අවශ්‍ය මෙන්න මෙතන පෙන්වන ටිකම තමයි අපි උඩ වෙනස් කරන්නේ. මෙතන විතර පෙන්වන්නේ බේස් පොයින්ට් එක items ගන්න වෙනස් කරගන්න නැත්නම් angle එක අතර object දෙකක් අතර angle එක rows කීයද, ඒවට මොනවා හරි levels තියෙනවද, එහෙම නැත්නම් යන්න ඕන උස් පහත යන්න ඕන තැන් තියෙනවද, rotate items මොනවද, එහෙම නැත්නම් වෙනස් හැරෙන්න ඕන items මොනවද වගේ දේවල් ටිකක් තමයි මෙතන තියෙන්නේ. වලට පේනවා ඒ ටිකම තමයි මෙතන තියෙන මේ තියෙන rotate items associative ඒ මෙතන තියෙන්නේ. ඒගොම object items ගන්න items number of items ඒ වගේ ඒ මේ පල්ලෙහා තියෙන ටිකම තමයි උඩත් ඔයාලට පෙන්වන්නේ. ඒ වගේම අපි ඊළඟට යන් ඉරේෂ්. අපි හිතන ඉරේෂ් කියන එක ඉරේෂ් කියලා කියන්නේ අපිට මොකක් හරි අනවශ්‍ය කොටසක් ඉවස්ට් කරගන්න තමයි අපිට ඉරේෂ් කියන ටූල් එක පාවිච්චි කරන්නේ. අපි මේ ඉරේෂ් ගත්තාම අපි මේ තියෙන ඇඳගත් එකම අයින් කරගමු. අපිට අපි හිතමු අපිට මෙන්න මේ ඔබ්ජෙක්ට් එක මේ කොටසම අපිට අනවශ්‍ය දේ එකක් එහෙම නැත්නම් අපිට ඩිලීට් කරගන්න ඕන එකක් එහෙම නැත්නම් අපිට අයින් කරගන්න ඕන එකක් කියලා ඒ වගේ වෙලාවට අපි ඩිලීට් ටූල් එක අරගෙන එයා අපින් අහනවා ඉරේස් ඔබ්ජෙක්ට් ඉරේස් සිලෙක්ට් ඔබ්ජෙක්ට් කියලා. ඒ කියන්නේ අපිට අයින් කරන්න තියෙන ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරන්න කියලා කියනවා. අපි මෙහෙම ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා එන්ටර් කරපුවාම අපි සිලෙක්ට් කරේ අර අපි දාගත්ත පාත් එක හින්දා එයා පාත් එක අයින් කරගත්තා. හැබැයි මේක තනි බ්ලොක් එකක් විදිහට තමයි බ්ලොක් රෙෆරන්ස් එකක් විදිහට තමයි යපෙන්නන්නේ. අපි අපිට මෙන්න මේ අපි දාගත්ත පාත් එක අයින් කරාට උනාට අපි සිලෙක්ට් කරේ පාත් එකින්ද පාත් එක අයින් වුණාට අපි දාගත් ඔබ්ජෙක්ට් එක අයින් වුණා. අපි හිතමු අපි මේ දාගත්ත අපි හිතමු මේ තියෙන බ්ලොක් එකක් නෙමෙයි කියලා. අපි ඒක එක්ස්ප්ලෝඩ් කරගෙන එක්ස්ප්ලෝඩ් කරන වලට මම කියලා දෙන්නම් ඊළඟට හම්බ වෙන ටූල් එක. අපි හිතමු මෙන්න මේ තියෙනේ වගේ අපිට මැදින් තියෙන කොටස් කීපයක් එහෙම නැත්නම් මේ මැදින් තියෙන ඔබ්ජෙක්ට් කීපයක් අපිට අයින් කරගන්න ඕනේ කියලා. ඒ වගේ වෙලාවට අපි මෙතන ඉරේස් ටූල් එක අරගෙන මේක අපි තනි තනියම එහෙම නැත්නම් සම්පූර්ණ සිලෙක්ට් කරන්න පුළුවන්. අපි හිතමු මෙන්න මේ ඔබ්ජෙක්ට් එක අපිට අයින් කරගන්න ඕනේ කියලා. අපි ඉරේස් අරගෙන මේ ක්ලික් කරලා එන්ටර් කරපුවා මේ අයින් වෙනවා. එහෙම නැත්නම් අපිට කීපයක් එකවර සිලෙක්ට් කරගන්නත් පුළුවන්. එහෙම අරගෙන ඔබ්ජෙක්ට් අරගෙන මේක අයින් කරන්න, මේකත් අයින් කරන්න, මේකත් අයින් කරන්න, මේකත් අයින් කරන්න එන්ටර් කරපුවාම ඔයාලට පේනවා ඒ අපිට අවශ්‍ය අනවශ්‍ය කොටස් ටික ඉවත් වුණා. ඊළඟට අපි කතා කරමු එක්ස්ප්ලෝඩ් ගැන. දැන් මම ඔයාලට කියන්නම් අපි හිතමු මෙන්න මේ අපි දාගත්ත පෝල් ඇරේ රෙක්ටැන්ගුලර් ඇරේ වලින් දාගත්ත කොටසින් අපිට දැන් මේක සම්පූර්ණයෙන්ම තනි ඔබ්ජෙක්ට් එකක් විදිහට තියෙන නිසා අපිට මේකේ තනිතනි ඔබ්ජෙක්ට්ස් ගන්න ඕනේ කියලා. මොකද අපි එකක් සිලෙක්ට් කරපුවම මේ ඔක්කොම සිලෙක්ට් වෙනවා. එයා බ්ලොක් රෙෆරන්ස් එකක් විදිහට array වලින් දෙන එක ජෙනරේට් කරන හින්දා අපි හිතමු අපි මේක තනියම ගන්න ඕන නම් අපි මේ explode අරගෙන මෙන්න මේ එක මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් සිලෙක්ට් කරලා එන්ටර් කරපුවම එයා වලට පේනවා දැන් තනි ඔබ්ජෙක්ට් අපිට ඕනේ නැත්නම් අපිට අවශ්‍ය ඕන ඔබ්ජෙක්ට් එක ඕන තැනකට array යන්න පුළුවන් මේ විදිහට. මම ඒකට තව උදාහරණයක් වලට මම කලින් ගන්න ටූල්ස් අඳුනලා දෙනකොට මම ඔයාලට කිව්වා මේ තියෙන්නේ ආකිටෙක්චරල් ප්ලෑන් එක ඩීටේල් එක එහෙම නැත්නම් ඩෝ වින්ඩෝ ඩීටේල් එක
architectural door එකක් ඒ වගේම මෙතන තියෙන්නේ window එකක් මේක වලට පේනවා මෙතන පෙන්නවා එකේ properties වල මේක ඇවිල්ලා block reference එකක් කියලා අපි මෙන්න මේක අපිට අපි හිතමු මේකේ තියෙන උස අපිට මොකක් හරි architectural issue එකක් නිසා මේක උස වෙනස් කරගන්න ඕනේ එහෙම නැත්නම් උස අඩු කරගන්න ඕනේ එහෙම නැත්නම් උස වැඩි කරගන්න ඕනේ එහෙම නැත්නම් parallel වැඩි කරගන්න ඕනේ මම වලට කියව block එකක් කියලා අපි හදන්නේ block එකක් හදන්නේ සාමාන්‍යයෙන් අපි මේක එහෙට මෙහෙට move කරනකොට එහෙම නැත්නම් එහෙට මෙහෙට අරගෙන යනකොට මේකේ තියෙන object එක එහෙම වෙනස් වෙයි කියලා වෙනස් වෙන්නේ නැතිවෙන දෝන නිසා තමයි අපි මේක block එකක් කරන්නේ. දැන් ඔයාලට පේනවා මේ අපි කොහෙන් select කළා මේ object එක move කරොත් එහෙම කොට හරි එයා සම්පූර්ණ අපි එකතනකින් ඇල්ලුවොත් මේ සම්පූර්ණ object එකම එනවා. ඒක block එකක් කරලා තියෙන හින්දා අපිට දැන් මේක උස වෙනස් කරගන්න ඕනද අපි මේක explode කරන්න ඕනේ එහෙම නැත්නම් පුපුරව හරින්න ඕනේ මම ඔයාලට කියලා දුන්නා වගේ. ඒක නිසා අපිට පේන මේ window එක මෙතන block එකක් කියලා පෙන්වනවා. අපිට ඕන object එක මොකද්ද අපි select කරේ මොකක් එකද අපි වැඩ කරන්නේ මොනවද layers කියලා බලාගන්න ඔයාලට මම කිව්වා properties වලින් බලන්න පුළුවන් කියලා අපි ඕන එකක් select කරොත් එයා මෙතන එයාගේ අපි select කරන object එක ගැන details පෙන්වනවා. මෙතන එයා පෙන්වනවා අපි select කරේ අපි අවශ්‍ය සර්කල් එකේ ඩීටේල් කියලා. ඒතර මෙතන යා සර්කල් කියලා පෙන්නනවා. ඔයාලට ඕන එකක එහෙම බලා ගන්න පුළුවන්. අපි මේක සිලෙක්ට් කරොත් එයා මෙතන පෙන්නනවා මේක බ්ලොක් රෙෆරන්ස් එකක් කියලා. අපිට දැන් මේක අපි හිතමු උදාහරණයක් විදිහට අපි හිතමු මේ දොරේ අපිට උස වෙනස් කරගන්න ඕන. දැන් තියෙන උසත් එක්ක අපි දැන් මේක ක්ලික් කරාට ඔයාලට පේනවා කොච්චර අපි උස වෙනස් කරගන්න හදුවත් අපිට උස වෙනස් කරගන්න බෑ. ඉතින් උදාහරණයක් විදිහට ස්ට්‍රිච් මම ටූල් එක මම ඔයාලට කියලා දුන්නා. ස්ට්‍රිච් ගත්තහම ස්ට්‍රිච් ටූල් එක ගත්තා සිලෙක්ට් ඔබ්ජෙක්ට් අපිට අවශ්‍ය කොටස මේ වගේ සිලෙක්ට් කරා එන්ටර් කරපුවා මේ අපි බේස් පොයින්ට් එකක් අහනවා ඔයාලට පේනවා ස්ට්‍රිච් ටූල් එකෙන් මම මේ විදිහට ස්ට්‍රිච් කරපුවාම එයා සම්පූර්ණ ඔබ්ජෙක්ට් එකම තමයි මූව් කරන්නේ මොකද අපි එක બ્લોක් එකක් කරලා ඒ වගේ එහෙම වෙන නිසා තමයි අපි එක બ્લોක් එකක් කරලා තියෙන්නේ අපි කොහෙට එක ස්ට්‍රිච් කරත් එයා එක ඔබ්ජෙක්ට් එක පිටින්ම තමයි අරගෙන ඉන්නේ ඒ වගේ වෙලාවට අපි කරන්නේ මෙතනින් explode tool එක අරගෙන අපි object එක select කරලා enter කරපුවම ඔයාලට දැන් පේනවා මේ තියෙන හැම කොටසක්ම තනි තනි object වලම මේක ගත්තත් ඔයාලට තේරෙයි මේක සම්පූර්ණ එකම select වෙනවා මේක ඇතුළේ තියෙන පොඩි පොඩි object ටික ඔක්කොම explode කරපුවම වෙන මම ඔයාලට අහපු වෙන්නු මේක explode select කරා tool එක ගත්තා ඔබ්ජෙක්ට් එක පෙන්වනවා එන්ටර් කරපුවම යා මෙන්න මේ විදිහට ඔබ්ජෙක්ට් එක එක්ස්ප්ලෝඩ් කරගන්නවා ඊට පස්සේ අනුන් නම් අපිට ස්විච් ටූල් එක අරගෙන අපිට උස වෙනස් කරගන්න ඕනේ කියලා මම ඔයාලට කිව්වා ස්ට්‍රිච් ගත් එයා පෙන්වන ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරන්න කියලා අපිට අවශ්‍ය වෙන ස්ට්‍රිච් කරන්න මෙහෙම සිලෙක්ට් කරගත්තා ඊපස්සේ මේ අපිට අවශ්‍ය පොයින්ට් එකෙන් තිබ්බා එහෙම නැත්නම් බේස් පොයින්ට් එක පෙන්වනවා මෙන්න මේ විදිහට අපිට ඕන විදිහට පල්ලෙහාට මූව් කරලා අපිට අවශ්‍ය උස හදාගත්තා ඊළඟට අපි කතා කරමු ඔෆ්සෙට් ගැන. ඔෆ්සෙට් ගැන කතා කරනකොට අපි හිතමු මෙන්න මේ වගේ අක්කරි ඔබ්ජෙක්ට් එකක් තියනවා කියලා. පියවර පාස් වෙන කලර් රිකෝනස් කරමු මෙන්න මේ තියෙන ඔබ්ජෙක්ට් එකේ සමාන්තර රේඛාව ක කොපි එක සමාන්තරව මේකේ කොපි එක අපිට ඕනේ. ඒ වගේ වෙලාවට තමයි අපි ඔෆ්සෙට් කියන එක පාවිච්චි කරන්නේ. ඔෆ්සෙට් කියලා කියන්නේ සමාන්තරව මොකක් හරි ඔබ්ජෙක්ට් එකකට සමාන්තරව හදාගන්න තව කොපි එකක් තමයි නැත්නම් රේඛාවකට සමාන්තරව දාගන්න තව කොපි එකක් තමයි අපි ඔෆ්සෙට් කියලා කියන්නේ. මේක ඔබ්ජෙක්ට් එක අපි ඔෆ්සෙට් ගත්ත මේ විදිහට මෙහෙම ගත්තාම එයා අපෙන් අහනවා අපිට අවශ්‍ය දුර නැත්නම් ඩිස්ටන්ස් එක මොකක්ද කියලා. ඒ වගේ මෙතන අපෙන් අහනවා තව අපිට ඔරිජිනල් එක අයින් කරගෙනද එකෙනෙම නැත්නම් එන්න ඕන ලේයර් එක මොකද්ද? ඒ වගේ ඩීටේල් ටිකක් අහනවා. අපි දෙමු අපිට 25කින් ඔෆ්සෙට් එකක් ඕනි කියලා. අපි ඉස්සෙල්ලම අපි page එකේ දා හදාගත්ත මිලිමීටර්ස් වලට අපි මිලිමීටර් 25කින් අපිට ඕන මේක සමාන්තර රේඛාව මේකට සමාන්තර තවත් රේඛාව අපි 25 දීලා එන්ටර් කරපුවාම එහෙම නැත්නම් ස්පේස් බාර් එක ප්‍රෙස් කරපුවාම එයා පෙන් අහනවා ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරන්න කියලා. අපි මෙහෙම ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරපුවාම බලන්න පේනවා මම අපි
සිලෙක් කරපු ඔබ්ජෙක්ට් එකෙන් වංගත පැත්තට යනකොට එයා වංගත පැත්තට ඔෆ්සෙට් ටැප් වෙනවා. ඒ වගේම දකුණු අත පැත්තට යනකොට එයා දකුණු අත පැත්තට ඔෆ්සෙට් ටැප් වෙනවා. අපිට අවශ්‍ය පැත්තට ඔෆ්සෙට් එක සමාන්තරණය කරලා දාගන්න පුළුවන්. අපි මේ පැත්තට ගිහිල්ලා මේ පැත්තට ඔෆ්සෙට් එක පෙන්වුවා දිලා මවුස් එකේ පොයින්ට් එක තිබ්බොත් මේ පැත්තට ගෙනල්ලා වංගත පැත්තට ගෙනල්ලා එයා වංගත පැත්තට දාගන්නවා. එහෙම නැත්නම් අපි මේ පැත්ත ආපහු සිලෙක්ට් කරලා දකුණු අත පැත්තට මවුස් කර්සර් ක්‍රොසය ගෙනල්ලා මවුස් එකේ ලෙෆ්ට් එක ක්ලික් කරොත් එහෙම නැත්නම් පොයින්ට් එක තිබ්බොත් එයා දකුණු අත පැත්තට අපිට අවශ්‍ය පැත්තට ඔෆ්සෙට් එක දාගන්න පුළුවන්. අපිට එහෙම ඇන්ගල් එකක් වුණා අපිට මේ විදිහට දාගන්න පුළුවන්. අපිට මෙන්න මේ වගේ ඇන්ගල් ඇන්ගල් ලයින් එකක් තියනවා කියලා අපි ඔෆ්සෙට් ටූල් එක අරගෙන මෙන්න මේ වගේ අපි ඊදුම අපිට 35කින් ඕනි කියලා මිලිමීටර් එහෙම අපි එන්ටර් කරා 35 දීලා ඊට පස්සේ බලන්න පේනවා මේ මෙයාල බලන්න පේනවා මැදින් පර්පෙන්ඩිකියුලර් එහෙම නැත්නම් සමාන්තර එයා පෙන්නනවා මේ 35 කියලා තැන තැන එයා පෙන්නන්නේ පර්පෙන්ඩිකියුලර් එහෙම නැත්නම් සමාන්තර. මම වලට පර්පෙන්ඩිකියුලර් ගැන සෙටින්ග්ස් මූඩ් වල දිවල් කතා කරා. අපිට අවශ්‍යක අපි දාගන්නවා කියලා වලට මූඩ් ගැන මතක නම් බැලුව නැත්තම් මේ වීඩියෝ එක ආපහු බලන්න. අපි එක එක මූඩ්ස් අපිට අවශ්‍ය මූඩ්ස් ටික විතරක් ඔන් කරලා තියා ගන්නවා කියලා මම වලට කිව්වා. අපි දැන් පර්පෙන්ඩිකියුලර් මූඩ් එක ඔන් කරපු නිසා අපිට පර්පෙන්ඩිකියුලර් කියන එක එයා මෙතන පෙන්නනවා. මේ වගේ අපිට මිලිමීටර් 35කින් මේ වගේ ඔෆ්සෙට් එකක් දාගන්න පුළුවන්. ඒ වගේ මම ඔයාලට පාඩම් පටන් ගන්නකොට කිව්වා කලින් වීඩියෝ එකේ රොටේට් සහ ෆිලට් වල මට ඔයාලට කියලා දෙන්න අමතක වුණ කොටස් දෙකක් තිබුණා කියලා. අපි දැන් ඒ දෙක බලමු. පීදුවොත් මෙන්න මේ වගේ ඔබ්ජෙක්ට් එකක් තියෙනවා කියලා ඒ කලර් එකක් දාගමු. අපි රොටේට් ටූල් එක ගත්තාම තමයි අපිට සිලෙක්ට් ඔබ්ජෙක්ට් ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරන්න කියනවා. අපි මේ ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරා සේ එන්ටර් හරි ස්පේස් බාර් එක හරි ක්ලික් කරා බේස් පොයින්ට් එක ඉල්ලනවා. අපි ආපෙන් අපි මෙහෙම බේස් පොයින්ට් එකක් දුන්නාම එයා අපෙන් අහනවා කොපිද රෙෆරන්ස්ද කියලා. මෙන්න මේ ගැන ඔයාලට පොඩ්ඩක් තේරුම් කරන්න මම ආව රොටේට් රොටේට් ටූල් එක ගැන කතා කරන්නේ. ඔයාලට තේරෙනවා මේකේ ඕතෝ මූඩ් එක ඕෆ් කරලා තියෙනකොට සාමාන්‍යයෙන් මම අර ඔයාලට කලින් කියලා දුන්න විදිහටම ඔයාලට අවශ්‍ය පැත්තකට ඒක රොටේට් කරගන්න පුළුවන් බේස් පොයින්ට් එක දුන්න තැන ඉඳලා. ඒ දුන්න පොයින්ට් එක බේස් කරගෙන අපි ඕතෝ ඔන් කරොත් මේ වගේ අපි දෙන බේස් පොයින්ට් එකත් එක්ක යා අපි කර්සර් එක හරවන විදිහට අපිට අවශ්‍ය පැත්තට රොටේට් කරලා එයා පෙන්නනවා. මෙතනදී කොපි කියලා කියන්නේ ඔරිජිනල් එක, ඒ කියන්නේ ඔරිජිනල් ඔබ්ජෙක්ට් එක තියාගෙන එයා කොපි එකක් තමයි අපි දෙන රොටේෂන් එකට හරවන්නේ. අපි උදාහරණයක් විදිහට බලුවොත් අපි මෙතනින් C කියලා දෙමු. එහෙම නැත්නම් කොපි කියන මෙතන යා පෙන්නන ඔප්ෂන් එක ක්ලික් කරමු. එතකොට අපි හිතමු අපිට මෙන්න මේ පැත්තට මේක රොටේට් කරගන්න ඕනි කියලා. අපි මෙන්න මෙහෙම අපිට අවශ්‍ය පැත්තට කර්සර් එක ක්‍රොසයක පෙන්නලා අපි පොයින්ට් එක තිබ්බොත් ඔයාලට පේනවා ඔරිජිනල් ඔබ්ජෙක්ට් එක එහෙම තියාගෙන මේ කොපි එකක් තමයි රොටේට් කරලා පෙන්වන්නේ. ඒ වගේම අපි ආයෙත් මේ ඔබ්ජෙක්ට් එකම ගමු. අපි නැවතත් රොටේට් ගත්තාම ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරා බේස් පොයින්ට් එක දුන්නා. අර වගේම රෙෆරන්ස් කියලා කියන්නේ අපිට මොකක් හරි තැන පැත්තක් තියෙනවනම් මේ අපේ අදාළ ඔබ්ජෙක්ට් එක හැරෙන්න, එහෙම නැත්නම් ඇන්ගල් එකක් තියෙනවනම් ඇන්ගල් එක අපි දන්නවනම් අපිට මේක මොකක් හරි රෙෆර් කරගෙන හැරෙන්න ඕන නම් අන්න ඒ වගේ තැන් වලට තමයි අපි රෙෆරන්ස් කියන එක පාවිච්චි කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු අපිට මෙන්න මේක හැරෙන්න ඕනේ මෙන්න මේ අංශක 30කට තියෙන වලට පේනවා මෙතන අංශක 30ක් කියලා පෙන්වනවා. මෙන්න මෙතන ටැබ් එක මාරු කරලා පෙන්වුවොත් අංශක 30ක ලයින් එක මෙතන ඉඳදෙම අපි මෙන්න මේ ලයින් එක බේස් කරගෙන මෙන්න මේ ලයින් එක රෙෆර් කරගෙන අපිට හැරෙන්න ඕනේ. කියන්නේ මෙන්න මේ ඍජුකෝණස්සේ මෙන්න මේ පාදේ මෙන්න මේ ලයින් එක රෙෆර් කරගෙන මෙන්න මේ ලයින් එකද හැදෙන්න ඕනේ. එනි මේ ලයින් එක රෙෆර් කරගෙන තමයි මේ ඍජුකෝණස්සේ රොටේට් වෙන්න ඕනේ.
ඒවගේ ලාට අපි කරන්නේ රොටේට් ගත්තා, රොටේට් ගත්තා, ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරා. අපිට උදේ බේස් පොයින්ට් එක වෙන තැනක් දෙන්න බෑ, මොකද අපි මේ ඔබ්ජෙක්ට් එක මේ පැත්තට තමයි මෙහෙම පාත් වෙන්නේ. ඒකෙන්ද අපිට බේස් පොයින්ට් එක ඒ වගේ වෙලාවකට දෙන්න ඕනේ. මෙන්න මෙතන පොයින්ට් එක, අපි බේස් පොයින්ට් එක දුන්නා. ඊට පස්සේ එයාපින් අර විදිහට සුපුරුදු ප්‍රශ්න දෙක අහනවා, කොපි ද රෙෆරන්ස් ද කියලා. අපි රෙෆරන්ස් දුන්නොත් එහෙම අපි රෙෆරන්ස් පොයින්ට් එක පෙන්නනවා. ඊළඟට අපි පෙන්නනවා නෙක්ස්ට් පොයින්ට් එක. අපිට ඕන නම් මෙතන ඇන්ගල් එක දෙන්න පුළුවන්. අපි දන්නවා මෙතන අපි දුන්නේ අංශක 30ක රේඛාවකට රෙෆර් කරන්න කියලා. අපි ඊළඟට දෙනවා අපි ඊළඟ පොයින්ට් එක සෙකන්ඩ් පොයින්ට් එක පෙන්වන්න කියලා කියනවා. සෙකන්ඩ් පොයින්ට් එක එහෙම නැත්නම් දෙවෙනි පොයින්ට් එක මෙතන මෙන්න මේක හැරෙන්න ඕනේ. මෙන්න මේකට, මෙන්න මේකට. ඒකින්ද මෙන්න මේ පාදේ පෙන්වන පොයින්ට් එක ගිහලා තිබ්බම ඔයාලට පේනවා ඒක අපිට ඕන විදිහ රෙෆරන්ස් එකට රොටේට් වෙලා තියෙනවා. ඊළඟට අපි කතා කරමු ෆිලට් ටූල් එකේ. අපි ෆිලට් ගැන කතා කරා. ඉතින් ෆිලට් එකේ තව ඇතුලේ තියෙනවා චම්පසා බ්ලෙන්ඩ් කර්ව්ස් කියලා. චම්ප කියන එක අපි ගත්තොත් එහෙම මේ විදිහ ඔබ්ජෙක්ට් එකක් තියෙනවා කියලා අපි හිතමු. අපිට මේ තියෙන එකේ එක මුල්ලක් හරි මුළු හතරම හරි අර අපි ෆිලට් එකෙන් කරේ කර්ව් එකක් විදිහට, එහෙම නැත්නම් කවාකාර විදිහට මේ එජ් ටික ෂේප් කරගත්ත එකනේ. අපි ෆිලට් එක මේ චම්ෆර් එකෙන් කරන්නේ ඒක මෙන්න මේ පෙනෙලා තියෙන විදිහට රේඛාවක් විදිහට අපි යා කරගන්න එක තමයි චම්ෆර් එකෙන් කරන්නේ. අපි දැන් බලමු අපි චම්ෆර් ටූල් එක ගන්නවා. ගත්තාම එයා අපිට ෆස්ට් ලයින් එක පෙන්වන්න කියලා කියනවා. එහෙම නැත්නම් අපිට මේ සම්පූර්ණ මේකේ තව ඔප්ෂන් ටිකක් දෙනවා. පොඩි ලයින් එකක්ද මේ අපි මේ දැන් අපි හිතමු මේ ලයින් එක සම්පූර්ණ ඇල්ලි කරන පොඩි ලයින් එකක් වෙන්න දෝනේ. එහෙම නැත්නම් මේ ඇඳෙන රේඛාවේ ඩිස්ටන්ස් එක කොච්චරද, ඒ රේඛාවට අලුතින් අලුතින් එහා පැත්තේ ඇඳෙන රේඛාව මෙතන ඇඳෙන රේඛාවට ඇංගල් එකක් තියෙනවද, එහෙම නැත්නම් අපි දැන් ට්‍රිම් වෙනවා කියලා කියන්නේ අපිට අනවශ්‍ය එකකින් එහා පැත්ත හෝ මෙහා පැත්ත අපිට අනවශ්‍ය කොටස ඉවත් කරගන්න එක. අපි දැන් මෙතන ලයින් එකක් ඇඳුනහම මේකෙන් එළිය කොටස, ඒ කියන්නේ මෙන්න මේ මුල්ල එළිය තියෙන කොටස අයින් කරන්න ඕනේද, ට්‍රිම් කරන්න ඕනේද ලයින් එකෙන් එහා පැත්ත තියෙන ටික. අන්න ඒ වගේ ඔප්ෂන් ටිකක් මෙතන කතා කරනවා. අපි මෙතන දෙමු ඩිස්ටන්ස් කියලා. අපි ඩිස්ටන්ස් එක දුන්නාම යාපෙන් අහනවා චම්ෆර් ඩිස්ටන්ස් එක කොච්චරද කියලා. ඒ කියන්නේ මෙන්න මෙතනින් ඇදෙන්න ඕන රේඛාවේ දුර කොච්චරද කියලා. අපි දෙමු අපි මේ පේජ් එක හදාගත්තේ මිලිමීටර්ස් ලිසින්ද. අපි දෙමු මිලිමීටර්ස් 3ක් විතර කියලා. මිලිමීටර්ස් 3ක් දීලා එන්ටර් කරපුවම යාපෙන් අහනවා සෙකන්ඩ් චම්ෆර් එකත් ඩිස්ටන්ස් එක, ඒ කියන්නේ එහා පැත්ත ඒ ගානමද කියලා. අපි එහෙම එන්ටර් කරමු. ඊට පස්සේ අපෙන් අහනවා මෙයා ෆස්ට් ලයින් එක සිලෙක්ට් කරන්න කියලා. අපෙන් මෙහෙම ෆස්ට් ලයින් එක සිලෙක්ට් කරා. ඊළඟට අපෙන් යනවා සෙකන්ඩ් ලයින් එක සිලෙක්ට් කරන්න කියලා. එහෙම සෙකන්ඩ් ලයින් එක සිලෙක්ට් කරපුවම ඔයාලට පේනවා මේක ලං කරනකොට එයා මෙතන මේක හදා ගන්නවා. මෙහෙම ඉතින් මෙතන ඔයාලට පේන්නේ නැති වෙයි පොඩි එකක් ඉඳලා. අපි ඒක තියෙනකොටම අපි ඒක නැවතත් බලමු. චම්ප ගත්තා, ඩිස්ටන්ස් ගියා. අපි දෙමු 5ක් විතර කියලා, 7ක් විතර කියලා දෙමු. එන්ටර් කරා. අනිත් පැත්තේ සෙකන්ඩ් ඩිස්ටන්ස් එක යනවා සෙකන්ඩ් පොයින්ට් එකේ එකත් එකම. ඊට පස්සේ යාපෙන් අහනවා ෆස්ට් ලයින් එක, ඒ කියන්නේ මේක. ඊළඟට යාපෙන් අහනවා සෙකන්ඩ් ලයින් එක, ඒ කියන්නේ මේක. ඔයාලට පේනවා එයා මේ විදිහට කෝණර එක මේ විදිහට ඇඳ ගන්නවා. අපිට කැමති කෙන විදිහට ඒක වෙනස් කරන්න පුළුවන්. අපි තව පාරක් බලමු. මේ සම්පර එක ගත්තා. පීඩම අපිට 25ක් එන්න ඕන කියලා කර්ල් එතන ලයින් එක ලෙන්ට් එක 25 දුන්නා. එන්ටර් කරා. එහෙම නැත්නම් ස්පේස් බාර් ක්ලික් කරා. ඊළඟට ආයෙත් අහන අපි සෙකන්ඩ් චම්ෆර් එකේ ඩිස්ටන්ස් එක, ඒ කියන්නේ අනිත් පැත්තේ ලයින් එකේ එකත් ඒකම.
ඉවසා අපි ගන්න ෆස් පොයින්් එක සිලෙක් කරන්න කියලා ෆස් පොයින්් එකට මේක දෙනවා ඊළඟට අපි ගන්න සෙකන්ඩ් පොයින්් එක වලට පේනවා අරක වගේම පෙන්න පුළුවන් ලයින් එක ලං කරපුවම මෙයා ඇදලා පෙන්නනවා අපිට ලයින් එක නුක තමයි චම්ෆර් එකෙන් කරන්න ඊළඟට මෙතන තියෙනවා බ්ලෙන්ඩ් කර්ව්ස් කියලා බ්ලෙන්ඩ් කර්ව් එකක් පාවිච්චි කරන්න අපි උදාහරණයක් විදිහට මෙහෙම ලයින් දෙකක් තියෙනවා කියලා හිතමු පීතම මෙන්න මේ ලයින් එකේ බ්ලයින්ඩ් එකේ මෙන්න මෙතන ඉඳලා එක කර්ව් එකයි ඊට පස්සේ මේ පැත්තට අනිත් කර්ව් එක දාලා මෙන්න මේ දෙන්න ජොයින් කරගන්න ඕනි කියලා ඒ වගේ වෙලාවට තමයි අපි මෙන්න මෙතන තියෙන චම්ෆර් ටූල් එකේ තියෙන බ්ලෙන්ඩ් කර්ව් කියන එක පාවිච්චි කරන්නේ අපි ඒක ගත්තාම අපි මෙතන කියලා බ්ලෙන්ඩ් ටූල් කියන බ්ලෙන්ඩ් කර්ව්ස් කියන එක ගත්තාම එයා අපි ගන්නවා සිලෙක්ට් ෆස්ට් ඔබ්ජෙක්ට් එහෙනම් අපිට ඕන පළවෙනි ඔබ්ජෙක්ට් එක. අපි අපේ පළවෙනි ඔබ්ජෙක්ට් එක මේකනේ. එහෙනම් නැත්තම් පළවෙනි ලයින් එක මේකනේ. අපි එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අපි ගන්නවා සෙකන්ඩ් ඔබ්ජෙක්ට් එක මොකද කියලා. අපි සෙකන්ඩ් ඔබ්ජෙක්ට් එක දුන්නාම වල පේනවා. අපි පොයින්ට් එක තියන්න කලින් එයා සෙකන්ඩ් එකේ සෙකන්ඩ් පොයින්ට් එකට අපි ක්‍රොස් හේයර් එක එහෙම නැත්තම් කර්සර් එක ලං කරනකොට එයා අපිට මෙන්න මේ විදිහට කර්ව්ස් දෙක දාලා පෙන්නනවා. ඇඳුනහම මෙන්න මේ විදිහට තමයි ඇඳින්නේ කියලා අපි ඒක සෙකන්ඩ් ලයින් එකේ නැත්නම් සෙකන්ඩ් පොයින්ට් එකත් පෙන්වුවාම එයා මෙන්න මේ විදිහට ඒක ඇඳ ගන්නවා අපි ඊට පස්සේ වුණා මෙන්න මේ පොයින්ට් දෙක මෙන්න මේ කර්ව්ස් වෙනස් කරන්න තියෙන පොයින්ට් දෙක අපිට පෙන්වනවා අපිට මේ මේ විදිහට ඇඩ්ජස් කරලා අපිට ඕන විදිහට මේ කර්ව්ස් දෙක වෙනස් කරගන්න පුළුවන් අපි ඉදාගත්ත කර්ව්ස් දෙක අපිට ඕන උසුවල් වලට ඕන ඇන්ගල් එකට ඕන ඕන කර්ව් එකකට අපිට හදාගන්න පුළුවන්. හොඳයි එහෙනම් මම හිතනවා අදට මේ ඇති කියලා මම ඔයාලට හැමදාම කියන වගේ මට ඔයාලට දෙන්න පුළුවන් ගයිඩ්ලයින් එකක් විතරයි. ඔයාලා මේ ටූල්ස් නිතර නිතර ප්‍රැක්ටිස් කරන අපිට තව ඉගෙන ගන්න ටූල්ස් ගොඩක් තියෙනවා. ඔයාලා මොනවාරි දෙයක් ඉගෙන ගත්තා නම් ඉගෙන ගත්ත කියලා හිතනවා නම් channel එක subscribe කරන්න ලයික් කරන්න ඔටෝ ගැට් ගැන ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න මතක තියාගන්න අපේ channel එකේ අලුත් වීඩියෝස් ඔයා ගාවටම ගෙනගන්න bell icon එක click කරන්න වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙක්ට බලන්න share කරන්න පුංචි දෙයක් මතක් කරන්න ඔයාලට මේ වෙලාවේ රටේ ඇතිලා තියෙන කොරෝනා ව්‍යසන තත්ත්වය හැමුවේ අපේ රට ලොකු අසීරුතාවයකට පත් වෙලා තියෙනවා රජයෙන් ත්‍රිවිධ හමුදාවෙන් හා ආරක්ෂක අංශවලින් ලොකු වෙහෙසක් ගන්නවා මේ රෝගය පාලනය කරගෙන වළක්වා ගන්න ඒ වගේම මහජනය වෙන අපිටත් යම් කිසි සෞඛ්‍ය හා ආරක්ෂණ ක්‍රියාමාර්ග ටිකක් කරන් තියෙනවා මේ වෙලාවේ අපි හැමෝගෙම වගකීමක් තියෙනවා ඒ දේවල් වලට අනුගත වෙලා කටයුතු කරන්න මේ තත්ත්වය හැමෝම රටේ තියෙන නීතියට අවනත වෙලා ගෙදරට වෙලා ඉන්න ඒ නීති දාලා තියෙන අපේම හොඳට මේ වෙනකොට කොරෝනා රෝග තත්ත්වය නිසා 7 දිනක් ජීවිතවලින් සමෝරන් තියෙනවා අපි ප්‍රාර්ථනා කරමු ඒ රෝගය නිසා අපිට අහන්න ලැබෙන අවසාන මරණය ඒ මරණය වෙන්නේ කියලා මේ වෙලාවේ අපි ගෙවල් වල ඉන්නවා කියලා කියන්නේ අපි රට වෙනුවෙන් කරන දෙන පුංචි සහයෝගය විතරයි ඒ දෙයත් ඔයාලට මතක් කරන ගම ඩිගරම අපි channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියන ගම මම ගිහින් එනම් නැවත වීඩියෝ එකකින් ඔයාව ඉක්මනින් හම්බෙනවා කියන බලාපොරොත්තුව ඔයාලට දෙන ගම ගිහින් එන්න හැමෝටම පරිස්සමින් ඉන්න සුබ දවසක්